සංගීත කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මට අද වීඩියෝ එක තුලින් මේ ගැන සාකච්ඡා කිරීමට ඔයත් එක්ක අවස්ථාවක් තියාගන්න වෙනවා කියලයි මම මේ විදියට කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඉතින් කොහොම හරි තවත් දෙයක් ගැන අපිට කතා කරන්නට පුළුවන් කමක් ලැබෙනවා. කොටින්ම කියනවා නම් අසේන ඉදිරියට කල්පනත් එක්ක ගොඩාක් වෙලාවට රණ්ඩු වෙන හේතුවක් ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ කියන කතාව ඇතුළේ ඉඳන් අපිට කතා කරන්න පුළුවන්. කොහොම නම් තවත් දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන් කමක් ලැබෙනවා කියන කතාව මට මෙතනදී වාත් එක කතා කරන්න පුළුවන්. මොකක් ගැනද මම වාට මේ කියන්නේ? විශේෂම කාරණාවක් මේ සම්බන්ධව අපිට කතා කිරීමට අවශ්‍ය කාරණාවක් තියෙනවා කියන දේ ගැන තමයි. අද අපි මෙතනදී මේ දේවල් මතක් කරන්නට කැමති වෙන්නේ. කොහොම නත් අසේන්ට මේ වෙලාවේ ගොඩාක්ම කේන්ති ගිහින් තියෙන්නේ. මොකද ඒකට ලොකු හේතුවක් තියෙනවා. අත්තටම කියනවා නම් මෙන්න මේ හේතුව ගැන අපිට අද වීඩියෝ එක තුලින් කතා කරන්නටත් පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ ෆෝන් එක ඇත්තටම කියනවා නම් මේ විදියට කොයි වෙලාවකදීවත් ආන්සර් කරන්න කිසිදු අයිතියක් නැහැ කියන කතාව ගැන අපිට මේ වෙලාවේදී කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙහෙම අයිතියක් නැති වුණත් ඉතින් කල්පන අයිතියක් හදාගෙන තියෙනවා කියන දේ ගැන අපිට මේ වෙලාවේදී සාකච්ඡා කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් කල්පනගේ ජීවිතේ කල්පන හැමතිස්සෙම කරන්නෙම ඇත්තටම අසේනිට එපා වුණ වැඩ කියන දේ ගැන මම මේ වෙලාවේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා කියලයි මතක් කරන්නේ. ඉතින් කොහොම හරි තව දෙයක් ගැන අපිට කතා කරන්නට මෙතනදී අවස්ථාවක් ලැබෙනවා කියන කාරණයත් එක්ක මම මෙතනදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රැසක්ම එකතු කර ගන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට මෙතනදී මතක් කරන්නට පුළුවන් කමකුත් ලැබෙන්නේ කියන කාරණාව ගැන අද අපිට වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි තවත් අවස්ථාවකදී අපිට මෙන්න මේ ගැන මේ විදියට සාකච්ඡා කරන්නට පුළුවන් කමක් ලැබෙනවා කියන දේ ගැන අද අපි මේ වීඩියෝ එක හරහා සාපේක්ෂව කතා කරනවා. විශේෂම කතාවක් අපිට මෙතනදී කතා කරන්නටත් පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් ඒ ගැන මට මෙන්න මේ වගේ මතකයකට කතා කරන්නට පුළුවන් කමක් ලැබෙනවා කියන කතාව ඇතුළේ ඉඳන් අපිට මෙතනදී විශේෂයෙන්ම කතා කරන්න ලැබෙන්නේ. ඉතින් කල්පන ළඟට ඇවිල්ලා බොහොම කේන්තියෙන් තමයි මේ ගැන ඇත්තටම අහන්නට සිද්ධ වෙන්නේ කියන කතාව අපිට මෙතනදී සාපේක්ෂව කතා කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අහන්න වෙන කිසිම දෙයක් නෙවෙයි ඇත්තටම කියනවා නම් තමන්ගේ ෆෝන් එක ආන්සර් කළේයි කියලා. ඉතින් ඒකට තමන් උත්තරයක් දෙන්න ඕනේ නැහැ කියන කතාව මෙතනදී කියන්න ඉඩ කඩක් තියෙනවා කියලයි මම අද මතක් කරන්නේ.